මෙතන ඇයි මේ වෙන එකක් කරලා හදන්නේ ප්‍රවර්තනය ඇති කරන්න අයියෝ අවුද ජනාලි මතද අපියාට නැමතිද සහ කරන්නේ තරු ගහ ගන්න කඩේ යන්න හැදුවට මෙතන කියලා හරිද විකීම ඇති කරන්න උත්සාහ කරන විරෝධතාව පැවතුනේ බෞද්ධ හා පාලි සරසවි උපාධි කඩයක් කිරීමේ ආණ්ඩුවේ කොමන්ත්‍රණය පරදවමු සිසු අධ්‍යාපනය කඩකප්පල් නොකරනු මැයින් විරෝධතා කරුවන් සාකච්ඡාවක් සඳහා යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පොලිසියෙන් මැදිහත් වෙලා මෙතනයි මේ වෙන එකක් කරලා හදන්නේ ප්‍රවර්තනය ඇති කරන්න. අයියෝ අවුද ජනාලි මතද? අපියාට නැමතිද? ජාබ්‍රපුර ගෙනියන්න. පාර වහලා අතන කරන්නේ මොකක්ද? මිනිස්සුන්ට කාර යන්නේ. ලැජ්ජයි ලැජ්ජයි. ඉතින් තමයි මෙතන ගැටීමක් ඇති කරන්න උත්සාහ කරන්නේ. තරු ගහ ගන්න කඩේ යන්න හැදුවට මෙතන කියලා හරිද? ගැටීමක් ඇති කරන්න උත්සාහ කරන්න. විශ්වවිද්‍යාලය වහන්නේ මේ පනතක් වෙනස් කරනවා කියලා. අපි හිතනකෝ දැන් විශ්වවිද්‍යාලෙම පනතම වෙනස් කරන්න ගියොත් එimhe විශ්වවිද්‍යාල ටිකම වහලා දාන්න වෙනවා. එතකොට අපිට හැකයක් තියෙනවා මේ පනත වෙනස් කරන්න හේතුව මොකද කියලා. අපි හිතමු දැන් ඔන්න නවකව දේ දෙනවා කියලා පනත වෙනස් කරන්න යනවා කියලා. එතකොට නවකපද පනතක් වෙනම එළිය තියෙනවනේ. එතකොට අපි කියමු විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා පනත වෙනස් කරනවා කියලා. දැන් මේ වෙනකොට විනය ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාලය තුල ගන්න පුළුවන්. එහෙනම් මොකටද මේ පනත වෙනස් කරන්නේ? අන්න එතන අභිරහසක්. මේ ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශයට ආවේ. මද වේලාවකින් පසු සිසුන් සිවුදෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමි වුණා. සාකච්ඡාව සඳහා පැමිණ සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්බරයෙක්. දැන් අපිට සාකච්ඡාව දුන්නා. සාකච්ඡාව දෙන්න ආවේ කිසිම වකීමක් ගන්න අමාරු. එතකොට පිරිවන් අංශයට අදාළ කෙනෙක් තමයි ආවේ. දැන් ඇවිල්ලා අපිට 30 වෙනිදාට ඇමතිත් එක්ක ඇමැතිතුමා එවැගේම ඒකට සම්බන්ධ අයත් එක්ක සාකච්ඡාවක් ලබා දෙනවා කියලා තමයි අද පොරොන්දු වුණේ. එතකොට අපි පොරොන්දු විශ්වාස කරන්නේ නැහැ. අපි කියනවා මේ වට සිඳුන් ලබා දෙන්නේ නැත්නම් අපි ඉදිරියේදී මේ අරගලේ දිගටම රැයි යනවා කියලා.